සුබදවසක් ඔයා මේක තුලා ඉන්නේ සමීර ටෙක් බ්‍රෝ YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක අද කතා කරන්නේ ඔයා ප්ලේ කළ යුතුම Play Store තුල තියෙන සුපිරිම සුපිරි games 10ක් පිළිබඳව මේකෙනත් තියෙන හැම game එකක්ම ඔයාට හරියට PC එකකින් ප්ලේ කරන game quality එකට ප්ලේ කරන්න පුළුවන් ඉතින් දැන් අපි බලමු මේ තරම් හොඳයි කියන මේ games ටික මොනවද කියලා ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ අදහස් පහලින් comment කරන්න ඒ වගේම පහල තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. පළවෙනි ගේම් එක තමයි මේ මොඩර්න් කම්බැට් 5 කියන ගේම් එක. ඒ වගේම මේ ගේම් එක Play Store තුල මිලියන 100කට අධික යුසර්ස්ලා ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. මේ ගේම් එක සුපිරි FPS ගේම් එකක්. ඉතින් මේ ගේම් එක ඩෙවලොප් කරන්නේ අපි හැමෝම දන්න ගේම් ලොප්ට ආයතන විසින්. ඉතින් මේ ගේම් එක තුල ප්‍රාගයයකදී වගේ ගොඩක් හොඳ ස්ටෝරි එකක් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩෙස්ක්ටොප් ගේම් එකකට සමාන ඇක්ෂන් අපිට මේ ගේම් එක තුල බලා ගන්න පුළුවන්. අපිට මේ විදිහට වෙහිකල් වල යන්න, ඒ වගේම මේ වගේ එක එක ඉන්ටරෙස්ටින් ගන්ස් යූස් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම එකකට එකක් වෙනස් මිෂන්ස් ගොඩක් අපිට මේ ගේම් එක තුල ලබා දීලා තියෙනවා. ගේම් එකේ ග්‍රැෆික් පැත්ත කියනවා නම් කියන්න කිසිම වරදක් නැහැ. ඔයාලට පේනවා ඇති ගොඩක් හොඳ තත්ත්වයේ මේ ගේම් එක තියෙනවා. ඒ වගේම මේ ගේම් එකේ ස්ටෝරි මුඩ් එක සහ මල්ටිප්ලේයර් මුඩ් එක කියන මුඩ් දෙකම අපිට බලා ගන්න පුළුවන්. දෙවෙනි ගේම් එක තමයි මේ එරිනා බ්‍රේක්අවුට් කියන ගේම් එක. මේ ගේම් එක මේ වෙනකොට ඩවුන්ලෝඩ්ස් මිලියන 10කට අධික ප්‍රමාණයක් තියෙනවා. මේ ගේම් එක ඩෙවලොප් කරන්නේ ගොඩක් ජනප්‍රිය ට්‍රෙන්ඩ්ස් ගේම් ආයතන විසින්. ඉතින් මේ ගේම් එක ඇත්තටම එක්සලන්ට් සුපිරිම සුපිරි ගේම් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති PUBG එකටත් වඩා සාමාන්‍ය සුපිරි ග්‍රැෆික් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රාකයි ගේම් එකේදී වගේ අපිට මේ වගේ ලස්සන තැන්වල ට්‍රැවල් කරන්න ලැබෙනවා. ඒ වගේම එක එක ගන්ස් වගේ දේවල් ගොඩක් අපිට මේ විදිහට භාවිත කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ග්‍රැෆික් සහ කන්ට්‍රෝලින් පැත්තත් කියන්න කිසිම වරදක් නැහැ. ඔයා ප්ලේ කරලා බැලිය යුතුම මල්ටිප්ලේයර් ගේම් එකක් තමයි මේ ගේම් එක. තුන්වෙනි ගේම් එක තමයි මේ ඩෙඩ් එෆෙක්ට් 2 කියන්නේ. මේ ගේම් එක මේ වෙනකොට මිලියන 10කට අධික පිරිසක් Play Store හරහා ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඔයා සම්බි ගේම්ස් වලට කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ගේම් එක ප්ලේ කරන්න ඔයා කැමති වේවි. ඉතින් මේ ගේම් එක තුල අපිට ඇඩ්වෙන්චර් ස්ටෝරි එකක් බලා ගන්න පුළුවන්. සම්බි ගේම් එකක් කිව්වත් ස්පේස් එකේ මිෂන් එකක් තමයි අපිට මේ ගේම් එක තුල සම්පූර්ණයෙන්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට මේ විදිහට එක එක ජීවීන් එනිමීස්ලා විදිහට පහර දෙනවා. අපිට සම්පූර්ණයෙන්ම මේ ගේම් එක තුල අභ්‍යවකාශ යානයක මිෂන් එකක් තමයි ලබා දීලා තියෙන්නේ. ගේම් එකේ ග්‍රැෆික් පැත්ත කතා කරනවා නම් කියන්න තරම් ලොකු වරදකුත් නැහැ. ඒ වගේම හොඳකුත් නැහැ. කන්ට්‍රෝලින් පැත්ත නම් හොඳටම තියෙනවා. ඉතින් ඔයා මේ වගේ සම්බි එක්ස්පීරියන්ස් එකකට කැමති නම් ඔයාලට මේ ගේම් එක ප්ලේ කරලා බලන්න පුළුවන්. හතරවෙනි ගේම් එක තමයි නවවාඩ් ලෙගසි කියන ගේම් එක. මේ ගේම් එක මාරම ඇක්ෂන් තියෙන සුපිරි ඇඩ්වෙන්චර් ගේම් එකක්. මේ ගේම් එක නිර්මාණය වෙලා තියෙන්නේ පිටසක්වල ජීවීන් සම්බන්ධ ස්ටෝරි එකක් මුල් කරගෙන. ඇත්තටම මේ ගේම් එක දැනට අවුරුදු කීපයකට කලින් ෆුල් මිෂන්ස් ප්ලේ කරලා නැවතත් අගේන් මුල ඉඳලා ප්ලේ කරලා තියෙනවා. ඒ තරම් ස්මූතී කන්ට්‍රෝලින් තියෙන, ඒ වගේම ග්‍රැෆික් හොඳම මට්ටමේ තියෙන ගේම් එකක් තමයි මේ ගේම් එක. ඔයාලට බලද්දි තේරෙනවා ඇති ගේම් එක මොනතරම් ක්වොලිටිද කියලා. ඒ වගේම ගොඩක් ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ලස්සන කතාවක් මේ ගේම් එක තුළ තියෙනවා. ඒ වගේම මේ ගේම් එක දැනට අවුරුද්දකට විතර කලින් Play Store තුළ බලා ගන්න තිබුණා. නමුත් යම් යම් නීති රීති නිසා Google Play Store තුළ මේ ගේම් එක දැන් අපිට බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඔයාලට පුළුවන් Google හරහා මේ ගේම් එකේ නම සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගෙන ප්ලේ කරන්න. පස්වෙනි ගේම් එක තමයි මේ එක්ස්ට්‍රීම් කාර් ඩ්‍රයිවින් සිමියුලේටර් ගේම් එක. මේ ගේම් එක වැඩිම ඩවුන්ලෝඩ්ස් තියෙන කාර් ගේම් එකක් විදිහට තමයි අපිට Play Store තුලදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ග්‍රැෆික් ක්වොලිටි එක සුපිරියට තිබුණේ නැතත් මිලියන 500කට අධික යුසර්ස්ලා මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මේ ගේම් එක සම්පූර්ණයෙන්ම නිදහසේ ප්ලේ කරන්න පුළුවන් ඕපන් වර්ල්ඩ් ගේම් එකක්. ඒ නිසා තමයි මේ තරම් ඩවුන්ලෝඩ්ස් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. සංගුණ හිඩින් ප්ලේස් පවා අපිට මේ ගේම් එක තුල බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ගේම් එක තුලත් අපිට මිෂන්ස් තමයි කම්ප්ලීට් කරන්න තියෙන්නේ. ඒ වගේම මේ ගේම් එක 2GB RAM එකක් උනත් ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක්. හයිවෙනි ගේම් එක තමයි වෝල් ඔෆ් ඉන්සැනිටි කියන මේ ගේම් එක. ඉතින් මේ ගේම් එක ලස්සන දිග ස්ටෝරි එකක් තියෙන ගේම් එකක්. මේක කමාන්ඩර් ගේම් එකක් වුණත් මාරම මැසින් ගේම් එකක්. ෆිල්ම් එකක් වගේ මේ වගේ ඇඩ්වෙන්චර් මිෂන්ස් ගොඩක් තියෙනවා. අපිට මේ ගේම් එක තුල එනිමීස්ලා විදිහට විවිධ එක එක ඒලියන්ස්ලා වගේ සත්වයින් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට මේ සත්වයින් අපිට ඇටෑක් කරනවා.
මේක ටිකක් හර පැත්තර බාර ගේම් එකක්. ඒ වගේ මේ ගේම් එකේ සයිස් එකත් එක බලනකොට ග්‍රැෆික් ගැන කියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. කන්ට්‍රෝලින් පැත්තත් හොඳටම අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ ගේම් එක පේඩ් ගේම් එකක්. නමුත් මේ ගේම් එකට රුපියල් 300ක් වගේ පොඩි ගාණක් තමයි ඔයාලට ගෙවන්න වෙන්නේ. මේක ගන්න තව ක්‍රම තියෙනවා. ටිකක් ඔයාලට හොයලා බැලුවොත් අරගන්න පුළුවන්. හත්වෙනි ගේම් එක තමයි මේ ස්කයි කම්බෑට් ෆයිඩර් කියන ජෙට් ගේම් එක. මේ ගේම් එක මේ වෙනකොට මිලියන 10ක් දක්වා ඩවුන්ලෝඩ්ස් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක ස්කයි ෂූටින් ගේම් එකක්. අපිට මේ විදිහට ඉමර්සින් ස්කයි view experience එකක් ගන්න පුළුවන්. ඒ වගේම මේ ගේම් එකේ කන්ට්‍රෝලින් පැත්තත් නියමටම තියෙනවා. ඔයාලට පේනවා ඇති ග්‍රැෆික් පැත්තත් කියන්න කිසිම වරදක් නැහැ. ඒ වගේම මේ විදිහට එක එක ලස්සන weather circle වල අපිට fly කරන්න ලැබෙනවා. ඒ වගේම එකිනෙකට වෙනස් maps වල missions ගොඩක් අපිට මේ ගේම් එක තුල බලා ගන්න පුළුවන්. ඊළඟ ගේම් එක තමයි මේ Trucker of Europe 3 කියන ගේම් එක. මේ ගේම් එකත් මේ වෙනකොට Play Store තුල මිලියන 50කට අධික downloads අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක open world simulator ගේම් එකක්. අපිට මේ ගේම් එක තුල ලබා දෙන missions වලට අනුව මේ truck එක අරගෙන යන එක තමයි කරන්න තියෙන්නේ. ඇත්තටම මාරම experience එකක් ගන්න පුළුවන් හොඳ ගේම් එකක් තමයි මේ ගේම් එක. සැබෑ ලෝකයේ විදිහටම අපිට මේ විදිහට ගොඩක් දුර ගමන් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඇත්තටම මේකේ ගමන් කරනකොට අපිට දැනෙන්නේ කිලෝමීටර් 50ක් 100ක් ගියා වගේ. ඒ වගේම කැමරා මුඩ්ස් උනත් අපිට ගොඩක් මේ විදිහට බලා ගන්න පුළුවන්. තවදුරටත් මේ ගැන කතා කරනවා නම් day and night විදිහට මේ වගේ ලස්සන දවල් රාත්‍රී සර්කල් එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට weather circle එකක් පවා හැම mission එකකටම ලස්සන ලබා දීලා තියෙනවා. ඒ වගේම අපිට ඕනෑම වෙලාවක නිදහස ලබා දීලා තියෙනවා. කැමති ඕනෑම තැනක මේ වාහනේ නතර කරන්න. ඔය සාමකාමීව නිදහසේ ගේම් ප්ලේ කරන්න කැමති කෙනෙක් නම් මේ ගේම් එක ඔයාලට අනිවාර්යයෙන්ම මැච් වෙනවා. නවීන ගේම් එක තමයි Madout 2 Grand Auto Racing කියන මේ ගේම් එක. මේ ගේම් එක Play Store තුල මේ වෙනකොට මිලියන 50ක් දක්වා downloads අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක මාරම interesting open world ගේම් එකක්. මේ ගේම් එක තුලත් අපිට මේ විදිහට උපරිම නිදහස ලබා දීලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ගොඩක් හොඳ graphic quality එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ගේම් එක තුල අපිට ගොඩක් ලොකු large map එකක් බලා ගන්න පුළුවන්. අපිට මේ විදිහට drive කරගෙන යන ගමන් GTA එකේදී වගේ මිනිසුන් හප්පගෙන යන්න පුළුවන්. ඉතින් මේ ගේම් එකෙත් අපිට play කරන්න missions ගොඩක් ලබා දීලා තියෙන හොඳ ගේම් එකක්. 10වෙනි ගේම් එක තමයි මේ Ark Survivor Reward කියන ගේම් එක. මේ ගේම් එකත් සුපිරිම Survivor ගේම් එකක්. ඒ වගේම අපිට ගොඩක් අඩුවෙන් තමයි මේ විදිහට wild life එකක් තියෙන quality ගේම් එකක් හම්බ වෙන්නේ. ගොඩක් කලාවට මේ වගේ games Play Store තුල නැති තරම්. අපිට මේ ගේම් එක තුලදී මේ වගේ අමුතු dinosaur සත්වයින් හම්බ වෙනවා. කොටිම කියනවා නම් අපි ජීවත් වෙන්නේ ඩයිනෝසර් පිල්ල ඉන්න දූපතක. අපිට මේ දූපතේ ඩයිනෝසර් ලගෙන් සර්වයිවර් වෙලා ස්ටෝරි එකේ විදිහට මිෂන්ස් ටික කම්ප්ලීට් කරන්න තියෙන්නේ. අපි සැබෑ ජීවිතය කරන හැම දෙයක්ම කරන්න මේ ගේම් එක තුල ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඔයාට පේනවා ඇති එක එක විවිධ සත්තු අපිට මේ විදිහට මුණ ගැහිලා පහර දෙනවා. නමුත් මේ ගේම් එක මේ වෙනකොට Play Store තුල බලා ගැනීමේ හැකියාවක් නැහැ. ඔයාට පුළුවන් Google හරහා මේ ගේම් එකත් APK එක අරගෙන ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරන්න. ඊළඟ ගේම් එක තමයි Asphalt Legend Unite කියන ගේම් එක. මේ ගේම් එක මේ වෙනකොට Play Store තුල මිලියන 100ක් දක්වා downloads අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක සුපිරි car game එකක්. ඔයාලට පේනවා ඇති බැලූ බැල්මෙන් මේ ගේම් එක මොනතරම් quality game එකක්ද කියලා. User experience එක උපරිමෙන් දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම ලස්සන maps ගොඩක් අපිට මේ ගේම් එක තුල බලා ගන්න පුළුවන්. කියන්න කිසිම වරදක් නැති සුපිරියටම ප්ලේ කරන්න පුළුවන් ගේම් එකක් තමයි මේ කාර් ගේම් එක. අවසාන ගේම් එක තමයි මේ බස් සිමුලේටර් EVO කියන ගේම් එක. මේක හැමෝම හොයන බස් ගේම් එකක්. මේ ගේම් එක දැනට Play Store තුල මිලියන 100ක් දක්වා downloads අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම rating and reviews 4.3ක් අපිට බලා ගන්න පුළුවන්. ඒ නිසා මේ ගේම් එක Play Store තුල තියෙන හොඳම bus rider game එක කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති හොඳ graphic තියෙන immersive game එකක් තමයි මේ ගේම් එක. මේ ගේම් එක තුලත් අපිට එකිනෙකට ගොඩක් වෙනස් maps ලබා දෙනවා. ඒ වගේම මේ ගේම් එකේ ලස්සන day and night circle එකක් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ගේම් එකකට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන weather circle එක පවා අපිට මේ විදිහට ලබා දීලා තියෙනවා.
මේ විදිහට ටවුන් එකක විතරක් නෙමෙයි ඔයාලට පේනවා ඇති ලස්සන ලස්සන රෝඩ් වල අපිට මේ විදිහට රයිඩ් කරන්න අවස්ථාව දෙනවා. ඒ වගේම මේ ස්ක්‍රීන් එකේ පෙන්වන සිග්නල් ලයිට් හෝන් ඇතුළු හැම ටූල් එකක්ම යූස් කරන්න පුළුවන් වැඩ කරනවා. ඉතින් මෙන්න මේ ගේම් 10 ගැන තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. 10ක් නෙවෙයි අපි 12ක් විතර කතා කරා. මට මුලදී පොඩ්ඩක් අංග ටික වැටලුණා. ඉතින් මේ ගේම්ස් ගැන ඔයාගේ අදහස් මොනවාද? ඔයාට පුළුවන් ඔයාගේ අදහස් සහ ගැටලු පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයා මේ ගේම්ස් එකපාරක් හරි ප්ලේ කරලා තියෙනවා නම් අනිත් අයටත් දැනගන්න ඔයාගේ එක්ස්පීරියන්ස් එක පහලින් කමෙන්ට් කරන්න. ප්ලේ කරන්න ඉන්න අයට ඒක ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම මේ වගේ වීඩියෝ ඔයා ඉදිරියට බලන්න කැමති කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා bell icon එක ඕල් දාගන්න. එතකොට මම අලුතින් වීඩියෝ එකක් ආපු ගමන් ඔයාලට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. මමගේ channel එකේ මේ වගේ වීඩියෝ ගොඩක් කරලා තියෙනවා. channel එකට ආවොත් ඔයාලට හැම වීඩියෝ එකක්ම නරඹන්න පුළුවන්. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝකින් හමු වෙමු. වීඩියෝ එකත් එක්ක තුනට බොහොම ස්තුතියි.